අයිබෝ අද අපි කරන්නේ ගිය සතියේ ඉගෙනගත්ත ප්‍රෝටීන් හඳුනා ගැනීම සඳහා සිදු කරන බයුරේට් පරීක්ෂාවේ සිද්ධාන්ත වලට අදාළ ප්‍රායෝගික කොටස ඉස්ලාම් බලමු අපිට මේ බයුරේට් පරීක්ෂාව සඳහා අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය මොනවද කියලා අපිට අවශ්‍ය වෙනවා 105ක සාන්ද්‍රය වෙන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. මේ තියෙන්නේ 105ක සාන්ද්‍රණයක් තියෙන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා 101ක සාන්ද්‍රණයක් තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණය. 101ක සාන්ද්‍රණයක් තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණය. ඊළඟට මේ පරීක්ෂණය කරද්දී අපි බලන්නේ ඕනෑම ද්‍රාවණයක පෙප්ටයිඩ් බන්ධන එහෙමත් නැත්නම් ප්‍රෝටීන තියෙනවද කියලා. දැන් ඒකෙදි අපි භාවිතා කරන්නේ මුලින්ම බිත්තර සුදු මදය ප්‍රෝටීන හඳුනා ගැනීම සඳහා කරන මේ බයුරේට් පරීක්ෂාවේදී. එතකොට බිත්තර සුදු මදය අපිට මේ වගේ එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම එකතු කරගත්ත බිත්තර සුදු මදය. දැන් ඊළඟට අපිට පාලක පරීක්ෂණයක් කරන්න වෙනවා. ඔයගොල්ලෝ දන්නවා පාලක පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා. අපි පරීක්ෂා කරන සාධකයේ නැතුව අන් සෑම සාධකයක්ම සපයලා කරන පරීක්ෂණය අපි පාලක පරීක්ෂණය වශයෙන් සැලකනවා. පාලක පරීක්ෂණයේදී අපි භාවිත කරන ද්‍රාවණය තමයි මේ අවස්ථාවේදී ආශ්‍රිත ජලය. මේ තියෙන්නේ ඒ ආශ්‍රිත ජලය. ତොර ඒ තමයි අපිට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ පරීක්ෂණය සඳහා පරීක්ෂණ නල. අපිට පුළුවන් පරීක්ෂණ නල මේ වගේ පරීක්ෂණ නල භාවිත කරන්න. දැන් මම මෙතෙන්දී මට තියෙන පහසුකම් අනුව මම පරීක්ෂණ නල ආකාර දෙකක් භාවිත කරනවා. මේ අනික් පරීක්ෂණ නල ඊළඟට පරීක්ෂණ නල රඳවා තබා ගැනීම සඳහා පරීක්ෂණ නල රාක්ක අපිට අවශ්‍ය වෙනවා. මේ තියෙන ඒවා. මේ මා පරීක්ෂණ නල රඳවා තැබීම සඳහා භාවිත කරන රාක්කයක් තමයි මේ තියෙන්නේ. දැන් මේ පරීක්ෂණයේදී ඔයගොල්ලෝ පරීක්ෂණ කීපයක් සිදු කරන නිසා ඒ පරීක්ෂණ නල හඳුනා ගන්න ඕනේ. ඒ නිසා ඒවා ලේබල් කරන්න වෙනවා. දැන් ලේබල් කරන්න මම මේ බිත්තර සුදු මදය කියලා මම මේක හැමෝටම හඳුනා ගැනීමට පුළුවන් වෙන ආකාරයට මම ලේබල් කරලා තියෙනවා. ඔයගොල්ලෝ කැමති විදිහට ලේබල් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ විදිහට ලේබල් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් 1 2 3 කියලා දාලා ලේබල් කරලා ඒ 1 2 3 මොනවද කියලා වෙනම කොලයක ලියා ගන්න වෙනවා. ඊට වැඩි මේක ඉතාමත්ම ලේසි. මම මේ විදිහට මේ පාලක පරීක්ෂණ සඳහා මම පරීක්ෂණාලය ලේබල් කරලා තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. එතකොට එහෙම කරනකොට අපිට එකක්වත් මග ඇරෙන්නේ නැහැ. කලවම් වෙන්නේ නැහැ. ඊළඟට මේ පරීක්ෂණයේදී අපිට අවශ්‍ය වෙනවා ප්‍රෝටීන ද්‍රාවණේ මිලිමීටර් දෙකක් ගන්නවා නම් ඒ හා සමාන පරිමාවක් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණිනුත් ගන්න වෙනවා. ඒත් ඒ සඳහා මම භාවිත කරන්නේ පිපෙට්ටු. මේ වගේ වීදුරු පිපෙට්ටු භාවිත කරනවා. පිරිසුදු පිපෙට්ටු. මම මේ මිනුම් සරා භාවිත කරලා තියෙන්නේ මේ පිපෙට්ටු රඳවා ගැනීම සඳහා. ඒක පිපෙට්ටු භාවිත කරනවා නම් අපිට සිද්ධ වෙනවා පිපෙට් බල්බ් එකක් ගන්න. මේ බල්බ් එකෙන් තමයි අපි අවශ්‍ය පරිදි ඒ ද්‍රාවණ පිපෙට්ටුව තුලට ලබා ගන්න. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මේ පරීක්ෂණයේදී අපි දෙවෙනුව එකතු කරනවා 101ක් සාන්ද්‍ර කොපර් සල්ෆේට් ද්‍රාවණෙන් බිඳු කීපයක්. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා මේ ඩ්‍රොපර්ස්. මේ තියෙන්නේ ඒ ඩ්‍රොපර්ස්. ඔයගොල්ලන් අවශ්‍ය නම් පරීක්ෂණල් අල්වා ගැනීම සඳහා මේ වගේ පරීක්ෂණල් අල්ලා ගන්න අණුවක් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ ඒ විදියට. ඊළඟට දැන් මේ පරීක්ෂණයේදී තනුක ද්‍රාවණ භාවිත කරන්නේ. ඒතර ඒ සඳහා අපිට අවශ්‍ය නම් නොගන්න පුළුවන් මේ වගේ ග්ලව්ස් දෙකක් භාවිත කරන්න. මොකද රසායන ද්‍රව්‍යනේ. ඒතර රසායන ද්‍රව්‍ය සමග අපි වැඩ කරනවා නම් අපේ ආරක්ෂාව සඳහා මේ වගේ ග්ලව්ස් භාවිත කරන්න පුළුවන්. ඒක ඉතාමත්ම ආරක්ෂාකාරී.
මේ වගේ. ඊළඟට මේක රසායන ද්‍රව්‍ය හා සම්බන්ධ පරීක්ෂණයක් නිසා අපිට භාවිත කරන්න සිද්ධ වෙනවා මේ වගේ ප්ලාස්ටික් වලින් තැනු කණ්ණාඩියක් මොන මේ වගේ ආරක්ෂිත කණ්ණාඩියක් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා මම නම් කියනවා ඒක භාවිත කරන්න කියලා එතකොට අපිට ආරක්ෂාකාරීව මේ පරීක්ෂණය කරගෙන යන්නේ හැකියාවක් තියෙනවා ඊළඟට මේ පරීක්ෂණයේදී පරීක්ෂණ ඉවර වෙලා අපිට සිද්ධ වෙනවා මේ පරීක්ෂණ නල හරියාකාරව පිරිසුදු කරගන්න. මොකද ඊළඟ පරීක්ෂණය සඳහා. ඒත් ඒ සඳහා මේ වගේ බුරුසුවක් තියෙනවා නම් තාමත්ම හොඳයි. මේ වගේ බුරුසුවක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට පුළුවන් පරීක්ෂණය කරලා ඉවර වෙලා මේ වගේ හොඳට සුද්ධ කරලා හොදලා තියන්න ඊළඟ පරීක්ෂණය සඳහා. එතකොට අපිට කරදර වෙන්නේ නැහැ. මෙහෙම කරන්න පුළුවන්. අමතර දෙයක් කියලා දෙන්න දැන් ඔයගොල්ලෝ බිත්තර සුදු මදය මේ පරීක්ෂණ දා භාවිතා කරනවා නම් අපිට කරන්න සිද්ධ වෙනවා බිත්තරයක් ගෙනල්ලා ඒ බිත්තරේ බිඳ ගන්න වෙනවා බිඳගෙන මේ වගේ පෙට්ටි දීශයකට එක දා ගන්න පුළුවන් ඊළඟට මේ ආකාරයේ සිරින්ජා භාවිතා කරොත් මට පේනවා මේකේ තුඩ නැමිලා තියෙන්නේ මේ ප්ලාස්ටික් සිරින්ජා මේකෙන් වන්න පුළුවන් ඒ අවශ්‍ය පරිදි බිත්තර සුදු මදය පමණක් එකතු කරගන්න මෙහෙම එහෙම එකතු කළා තමයි මම මේ විත්‍ර සුදු මදය මේ පරීක්ෂණ සඳහා ලබා ගත්තේ. නැත්තම් අපිට කහ මදයත් එක්ක දෙක එකට එකතු වෙනවා. දැන් අපි දැනගත්තා මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය සියලුම රසායන ද්‍රව්‍ය සහ වීදුරු උපකරණ. දැන් අපි පරීක්ෂණය කරන්න පටන් ගමු. දැන් ඔයගොල්ලෝ දන්නවා විතර සුදු මදය තියෙන ද්‍රාවණයෙන් මිලිලීටර් දෙකක් එකතු කරනවා මේ පරීක්ෂණ නලයට. දැන් මම ඒ සඳහා පිපෙට්ටුවක් ගන්නවා. මම පිපෙට් එකේ මේ බල්බ් එක හයි කරා. හරි. දැන් ඊට පස්සේ මේ ද්‍රාවණය ගත්තා මේ විතර සුදු මදය ක්ලියරලා මේකෙන් මිලිලීටර් දෙකක් ගමු අපිට අවශ්‍ය නම් රසායන ද්‍රව්‍ය ප්‍රතියැවීම වළක්වීමට ඕනනම් අපිට පුළුවන් මිලිලීටර් දෙකක් වෙනුවට මිලිලීටර් එකක් ගන්න. එතකොට අපිට භාවිත කරන්න තියෙන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය අඩුයි. දැන් මම මේක තියෙන්නේ මිලිලීටර් 6 සීමාවේ තියෙන්නේ. මොන්න හරි. දැන් 6 සීමාවේ තියෙන්නේ. දැන් මට පේනවා එක 3-6 සීමාවේ දැන් මම මේකෙන් මිලිලීටර් දෙකක් එකතු කරනවා මේ පරීක්ෂණ නලයට. මේ විදියට. මල් මිලිලීටර් දෙකක් එකතු කරා. ඒක මම භාවිත කරපු පිපෙට්ටුව. ඒක මම පැත්තකින් තියන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ඊළඟට අපිට සිද්ධ වෙනවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් මිලිලීටර් දෙකක් සමාන පරිමාවක එකතු කරන්න මේ පරීක්ෂණ නලයට. දැන් මම ඒක දැන් කරනවා. දැන් ඔන්න 5 සීමාවේ තියෙන මම මිලිලීටර් දෙකක් නම් 7 සීමාවට ගෙනියන්න ඕනේ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණි මිලිලීටර් දෙකකුත් එකතු කරා පරීක්ෂණ නලයට.
දැමීන් පරීක්ෂණාලේ තියෙනවා විතර සුදු මදයෙන් මිල්ලීටර් 2ක් සහ ඊට එකතු කර 1/5ක් සාන්ද්‍ර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණි මිල්ලීටර් 2ක් සමාන පරිමාවක් අපි එකතු කරලා තියෙනවා. දැන් අපිට එකතු කරන්න වෙනවා මේකට කොපර් සල්ෆේට් ද්‍රාවණේ ඉතින් කොපර් සල්ෆේට් ද්‍රාවණේ බිංදු කීපයක්. දැන් අපි බිංදු කීපයක් එකතු කරමු. ඩ්‍රොපර් එකට මම ගත්තා දැන් ඔන්න මම බිංදු කීපයක් එකතු කරනවා. ඔයාලා පේනවනේ. මම එකතු කරා. දැන් පොඩක් මේ හොල්ලමු. දැක්කද? පාට වෙනස ආව. දම් පාටක් ආවා. බිත්තර සුදු මදේ මොනවද තියෙන්නේ? ප්‍රෝටීන එහෙම නැත්නම් පෙප්ටයිඩ් බන්ධන තියෙනවා. නේද? එන දම් පාටේ ප්‍රබලතාවය අනුව අපිට කියන්න පුළුවන් තවත් ද්‍රවණයක් එක සංසන්දනය කරපුවාම මේකේ ප්‍රෝටීන වැඩියෙන් තියෙනවද අඩුවෙන් තියෙනවද කියලා. බයුරේට් පරීක්ෂාව දැන් අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ බිත්තර සුදු මදේ ප්‍රෝටීන තියෙනවා. ඉතින් සුදුමදී පෙප්ටයිඩ් බන්ධන තියෙනවා. කියන්නේ ඇල්බියුමින් තියෙනවානේ. ඒ නිසා තමයි මේ වගේ පෑයක් එන්නේ. ඉතින් මේක තමයි බයුරේට් පරීක්ෂාව. දැන් මේ පරීක්ෂණයේදී අපිට පාලකයක් කරන්නත් ඕන. උතර පාලකයක් කරන්නේ කොහොමද අපි දන්නවා? මේ ප්‍රෝටීන ද්‍රාවණය වෙනුවට අපි භාවිත කරනවා ආසුත ජලය මිල්ලීටර් 2ක්. දැන් මේ තියෙන්නේ ආසුදු ජලය. මේ තියෙන අපේ පාලක පරීක්ෂණය. දැන් මම මේකට එකතු කරනවා මිල්ලීටර් 2ක් ආසුදු ජලය. ආසුදු ජලය එකතු කරන්න මම මෙන්න මෙහෙම කරනවා. මම මේ බීකරේට ආසුදු ජලය එකතු කරලා ඒකෙන් මිල්ලීටර් 2ක් මම ගන්නවා. මම මේ නාලා ආපහු දැන් සුද්ධ කරලා තියෙන එක මම මේකෙන් ගමු. මම බලමු. මේ හයියේ තියෙන්නේ දැන් ඔන්න අපි මේ පරීක්ෂණ නලයට එකතු කරනවා මිල්ලීටර් 2ක්. ඔන්න එකතු කරා ආසුදු ජලය. දැන් ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා අපි සමාන පරිමාවක් එකතු කරන්න ඕනේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. දැන් අපි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මිල්ලීටර් 2ක් මේ පරීක්ෂණාලයට එකතු කරනවා. හතරේ තියෙන්නේ මේ හය වෙනකන් අපි එකතු කරමු. දැන් හරි. දැන් අපි මේ ද්‍රාවණයට කියන්නේ පාලක පරීක්ෂණය මෙතනදී අපි දැන් මේ කරන්න යන්නේ මේකට කොපර් සල්ෆේට් වලින් බිංදු කීපයක් එකතු කරනවා. මේ වගේ. දැන් එකතු කරලා දැන් හුරලා බලමු. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආසුචියාලේ මේ පාලක පරීක්ෂණේ
එතකොට ඒකේ ප්‍රෝටීන නැහැ. කොහොමදයි ප්‍රෝටීන එක දාන්නේ? දම් පාටක් ආවේ නැහැ. එතකොට දම් පාටක් ආවේ නැති නිසා අපි දන්නවා එතන ප්‍රෝටීන නැහැ කියලා. දැන් ඔකට පේනවනේ වෙනස. විතර සුදුමාදී ඒ කියන්නේ ඇල්බියුමින් වල ප්‍රෝටීන තියෙනවා කියන පෙප්ටයිඩ් බන්ධන තියෙනවා. නමුත් ආසුජලයේ පෙප්ටයිඩ් බන්ධන එහෙම නැත්නම් ප්‍රෝටීන නැහැ. කොහොමදයි ප්‍රෝටීන එක දාන්නේ? දම් පාටක් ආවේ නැහැ. එතකොට දම් පාටක් ආවේ නැති නිසා අපි දන්නවා එතන ප්‍රෝටීන නැහැ කියලා. එතකොට මේ තියෙන ඇත්තම කොපර් සල්ෆේට් වල පාට. දැන් ඔකට පේනවනේ වෙනස. විතර සුදුමාදී ඒ කියන්නේ ඇල්බියුමින් වල ප්‍රෝටීන තියෙනවා කියන පෙප්ටයිඩ් බන්ධන තියෙනවා. නමුත් ආසුජලයේ පෙප්ටයිඩ් බන්ධන එහෙම නැත්නම් ප්‍රෝටීන නැහැ. මේක තමයි මේ පරීක්ෂණයේ ප්‍රධානම කොටස. දැන් අපි ඒක කරා. දැන් අපි දැනගත්තා විතර සුදුමදේ ප්‍රෝටීන තියෙනවා, ආසුජලයේ ප්‍රෝටීන නැහැ කියලා.